वाला हेमोटम सुबह सकल प्रार्थना करना अद मे वीडियो मैं कथा करें अभी कलीं कथा करप सैट आदर कोहमद एप्लीट मार्केटिंग वाले एप्लीट लिंक जनरेट करें वाले कलीं कथा करप सैट अकन वाले अद मे की विधि ए टू इज़ेड वाले कमी प्रोडक्ट एप्लीट लिंक टिका जनरेट करें मेवन मे एप्लीट मार्केटिंग संपूर्ण कोर्स वीडियो तुना अपलोड कर लीन अभी पलवीन वीडियो कथा कर लीन කොහොමද මෙන්න මේ ඇෆිලියට් මාකටිං වලින් අපිට මුදල් earn කරන්න තියෙන නිසා මොකක්ද මේ ඇෆිලියට් මාකටිං කියන්නේ ඒ වගේම ඇයි අපි මේ ඇෆිලියට් මාකටිං තෝරගන්න ඕනේ කියන කාරණා කතා කරලා තියෙනවා ඊළඟට අපි දෙවෙනි වීඩියෝ එකෙන් කතා කරා කොච්චර කමිෂන් එකක් අපිට මෙන්න මේ ඇෆිලියට් මාකටිං සයිට් වලින් සහ මේ ඇෆිලියට් මාකටිං මෙතඩ් එක හරහා earn කරන්න පුළුවන්ද කියන එක ඊළඟට අපි තුන්වෙනි වීඩියෝ එකෙන් කතා කරලා තියෙනවා ඇෆිලියට් මාකටිං සයිට් හතරක් තෝරගෙන අන්නේ සයිට් හතරේ කොහොමද අපි account එක නිවැරදිවම හදලා ඒ account verify කරගන්නේ කියන එක ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලලා මේ වෙනකොටත් account හතරක් හදාගෙන තියෙනවා නම් ඔයාලා පුළුවන් මේ account හතරට අදාළව affiliate link ටික generate කරගන්නට A to Z මෙන්න මේ වීඩියෝ එක පුරාවට මේක ගන්න. ඉතින් අපි වැඩි කතා නැතුව මුලින්ම බලමු මෙන්න මේ site හතරෙන් කොහොමද අපි affiliate marketing link generate කරගන්නේ කියලා. ඉතින් මේකට මම පළවෙනියෙන්ම තෝරගන්නවා AliExpress affiliate marketing site එක. ඒකට ඔයාලා පුළුවන් Google එකට ඇවිල්ලා AliExpress affiliate marketing site කියලා search කරලා ඔයාගේ username එකයි password එකයි ලබා දීලා එහෙම නැත්නම් email එකයි password එකයි ලබා දීලා AliExpress affiliate marketing site එක login වෙන්න. ඉතින් මේ දේවල් ඔයාලා දැනටමත් දන්නවා මොකද අපි කලින් account එක හදද්දී මේ දේවල් හැම දෙයක්ම A to Z කියලා දුන්නා. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට ඔයාලගේ email address එකයි password එකයි ලබා දීලා මේ AliExpress site එක log වුණාට පස්සේ මුලින්ම ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මෙතනදී ඔයාලගේ orders කොච්චර ප්‍රමාණයක් complete වෙලා තියෙනවද? කොච්චර click ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවද? මෙන්න මේ වගේ හැම දෙයක්ම ඔයාලට amount එක, account balance එක, මේ හැම දෙයක්ම ඔයාලට මෙන්න මේ home page එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට AliExpress එකට අදාළ affiliate link ටික මෙන්න මේ page එක හරහාම උනා generate කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට AliExpress site එකට, ඒ කියන්නේ e-commerce website එකට ගිහිල්ලා උනත් ඒකේ තියෙන product වලින් ඔයාලට කැමති product එකක් තෝරලා ඒකට අදාළ උනත් ඔයාලට link එකක් generate කර ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මම සරලවම AliExpress affiliate site එක ඇතුළට ඇවිල්ලා, ඒ කියන්නේ ඔයාගේ dashboard එකට ඇවිල්ලා කොහොමද අපි affiliate link එකක් අරගන්නේ කියලා මුලින්ම කියලා දෙන්නම්. ඊට පස්සේ අපි බලමු AliExpress site එකට ගිහිල්ලා අපි කැමති product එකක් තෝරගෙන ඒ ප්‍රොඩක්ට් එකට අදාළව කොහොමද අපි ඇෆිලියට් ලින්ක් එකක් ජෙනරේට් කරගන්නේ කියලා. ඉතින් ඔයාලා මුලින්ම මේ විදිහට ඇෆිලියට් සයිට් එක ලොග් වුණාට පස්සේ මෙන්න මෙතන වම් පැත්තේ කෙළවරෙන් බලා ගන්න පුළුවන් ඇඩ් සෙන්ඩර් කියලා එකක් තියෙනවා. මෙන්න මේ ටැබ් එක උඩ ඔයාලා එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් මේක උඩ ක්ලික් කරගත්තාම ඔයාලා මෙතනින් පෙන්නනවා AliExpress ඇෆිලියට් සයිට් එකෙන් ලබා දීලා තියෙන එහෙම නැත්නම් සජෙස්ට් කරලා තියෙන ඇෆිලියට් ප්‍රොඩක්ට් සහ ඒවට හම්බෙන කමිෂන් එක. ඉතින් ඔයාලා මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් හොට් ඩීල් කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ හොට් ඩීල් කියලා තියෙන මේ ෆිල්ටර් එකට ගියාට පස්සේ ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් ප්‍රොඩක්ට් වශයෙන් ගොඩක් සෙල් වෙලා තියෙන ප්‍රොඩක්ට්. ඉතින් මෙන්න මෙතනින් පේනවා පළවෙනි ප්‍රොඩක්ට් එක ගත්තොත් මෙන්න මෙතනදී තියෙනවා Samsung Galaxy S21 බෑක් කවර් එකක්. ඉතින් මේ බෑක් කවර් එක රුපියල් 455කට තමයි සෙල් කරන්නේ. ඒ කියන්නේ ඩොලර් වලින් ගත්තොත් 1.5ක් වගේ මුදල. එතකොට ඔයාලා මෙතනදී මේ එකක් සෙල් කරොත් ඔයාලා කමිෂන් එක හම් වෙනවා LKR වලින් රුපියල් වලින් 41 ප්‍රමාණයක්. ඊළඟට ඔයාලා මෙන්න මෙතන තව ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඉතින් මේ ප්‍රොඩක්ට් එකෙන් මේ වෙනකොටත් 2000කට වැඩි ප්‍රමාණයක් සෙල් වෙලා තියෙනවා. ඉතින් මේක 3510ක් වගේ ප්‍රමාණයක් වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් ඩොලර් 10ක් 11ක් 12ක් අතර ප්‍රමාණයක්. ඉතින් මේ ප්‍රොඩක්ට් එක ඔයාලා සෙල් කරොත් ඔයාලට රුපියල් වලින් 105ක මුදලක් එක ප්‍රොඩක්ට් එකක් සෙල් කරොත් කමිෂන් එක විදියට හම් වෙනවා. ඉතින් මේ විදියට ඔයාලා මෙන්න මෙතන මේ හොට් ඩීල් කියන ෆිල්ටර් එක යටතේ ඔයාලා කැමති ප්‍රොඩක්ට් එකක් තෝරගෙන මේක ලින්ක් එක අරගන්න පුළුවන්. ඉතින් මේ වගේ ලින්ක් අරගන්න ඔයාලට මහ ලොකු දෙයක් කරන්න නැහැ. පොඩිම පොඩි දෙයක් කරන්න තියෙන්නේ. ඒකට ඔයාලා පුළුවන් මේ ප්‍රොඩක්ට් එක යටින් තියෙන ප්‍රොමෝට් නව් කියලා බටන් එකක් නිල් පාටින් මෙන්න මේ බටන් එක උඩ ඔයාලා එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් මේක උඩ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලා කොපි ප්‍රොමෝ කියලා එකක් තියෙනවා. ඉතින් මේක කොපි කරගත්තාම ඔයාලා මෙන්න මේ ප්‍රොමෝ මැටීරියල් කියන තැන යටින්ම තියෙනවා ලිස්ට් එකක්. මේ කියන්නේ මේකේ මේ ප්‍රොඩක්ට් එකට අදාළ ටයිටල් එක, ඊළඟට මේකේ තියෙන ෆීචර්ස්, ඊළඟට ඔයාලා මෙන්න මේකට අදාළ ඔයාගේ ඇප්ලිකේෂන් ලින්ක් එක මෙන්න මෙතන පහලින් තියෙනවා. ඉතින් මේ හැම එකක්ම කොපි කරගෙන ඔයාලා පුළුවන් WhatsApp එකට හරි ෂෙයා කරලා ඔයාගේ ලින්ක් එක විතරක් වෙනම කොපි කරගන්න. ඉතින් මේක කොපි කරගෙන ඔයාට පුළුවන් ඔයාගේ social media එහෙම නැත්නම් වෙනත් ඕනම platform එක ෂෙයා කරලා මේ ප්‍රොඩක්ට් එකට ට්‍රැෆික් එකක් ගෙනලා දෙන්න. එතකොට ඒකෙන් සෙල් වෙන හැම ප්‍රොඩක්ට් එකකින්ම ඔයාලා කමිෂන් එකක් හම් වෙනවා. ඊට අමතරව ඔයාලට මේකේ තියෙන ෆොටෝස් ටික ඩවුන්ලෝඩ් කරගෙන වීඩියෝස් හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට වෙනම social media එකේ ෆොටෝස් වීඩියෝ ට අප්ලෝඩ් කරලා
මේක ප්‍රොඩක්ට් සෙල් කරගන්නත් මේ කට්ටිය චාන්ස් එකක් ලබා දීලා තිනවා ඉතින් මේ ෆොටෝස් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයාලට එකපාරම මෙන්න මේ ඩවුන්ලෝඩ් ඕල් කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරලා එහෙම නැත්නම් ඔයාලා මෙන්න මේ විදියට මේ එකින් එක සිලෙක්ට් කරලා ඔයාලා කැමති ෆොටෝ එක උනත් වෙනම සිලෙක්ට් කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඉතින් මේ ෆීචර්ස් එක අරවා ඔයාලට මේකේ ෆොටෝස් වීඩියෝස් ඩවුන්ලෝඩ් කරලා ඒවා නැවත රී එඩිට් කරලා හරි එහෙම නැත්නම් වෙනම වාගේ ක්‍රමයකට එඩිට් කරලා ඔයාලට පුළුවන් අප්ලෝඩ් කරන්න TikTok වගේ social media platform වල ඒ වගේම Instagram, Facebook මේ ඕනම තැනක upload කළා ඔයාලට මේ product එක traffic එකක් ගෙනලා දෙන්න පුළුවන්. ඉතින් ඒ හැම වෙන හැම sale එකකින්ම ඔයාලට ඒකෙන් මේකේ ලබා දීලා තියෙන commission rate එකට අනුව commission එකක් එකතු වෙනවා. ඉතින් මෙතනදී ඔයා මේ product එකෙන් 10ක් sell කරොත් ඔයාලට මෙතෙන්දී රුපියල් 1000ක ප්‍රමාණයක් commission එක විදියට එකතු කරගන්න පුළුවන්. ඉතින් මීට වඩා ලොකු commission එකක් අරගන්න පුළුවන් product තියෙනවා. ඉතින් ඒ product අරගන්නේ කොහොමද? ඒ වගේම කොච්චර commission එකක් අපිට හම් වෙනවද කියලා අපි බලමු. ඉතින් ඊළඟට ඔයාලා මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් මේ AdSense කියන එක යටතේම high commission කියලා එකක් තියෙනවා. ඉතින් මේ high commission කියන එක යටතේ ඔයාලා ගියාට පස්සේ ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් ඉන්න ඔයාලා ලොකු commission එකක් ගෙවන product. ඉතින් මෙන්න මෙතනින් ඔයාලට පේනවා ඇති. මෙන්න මෙතන තියෙනවා තව product එකක්. මේ product එකේ සම්පූර්ණ වටිනාකම 3877ක ප්‍රමාණයක්. එතකොට ඔයාලට මේකෙන් එකක් sell කරොත් රුපියල් 465ක කමිෂන් එකක් අරගන්න පුළුවන්. ඔයාට ලොකු කමිෂන් එකක් ගෙවන්න සහ ඔයාට සෙල් කරන්න පුළුවන් සැලකිය යුතු ප්‍රයිස් එක තියෙන ප්‍රොඩක්ට් එකක් තෝරගන්න සහ ඒ ප්‍රොඩක්ට් එකේ කෝල්ඩි එක අනිවාර්යයෙන්ම බලන්න. එතකොට ඔයාලට ලේසියෙන්ම ඔයාගේ ප්‍රොඩක්ට් එක සෙල් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට හොඳ කමිෂන් එකක් ඒ හරහා එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මෙතන පේනවා ඇති. තවත් ලොකු කමිෂන් එකක් ගෙවන ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඉතින් මේ ප්‍රොඩක්ට් එක ගත්තොත් මෙතෙන්ද ඔයාලට පේනවා මේක 2021 ප්‍රමාණයක් වෙන්නේ. ඉතින් මේකේ ප්‍රොඩක්ට් එක 2021ක් වුණාට මෙතෙන්දී කමිෂන් එක 303ක ප්‍රමාණයක් ගෙවනවා මේ එක ප්‍රොඩක්ට් එකක් ඔයාලා සෙල් කරොත් ඔයාට මේකෙන් ප්‍රොඩක්ට් 3ක් සෙල් කරගත්තොත් රුපියල් 1000ක් විතර කමිෂන් එක නිකම්ම අරගන්න පුළුවන් ඊළඟට ඔයාලා මෙන්න මෙතනක් තියෙනවා 4792යි මෙතෙන්දී ඔයාලා 335ක කමිෂන් රේට් එකක් හම් වෙනවා ඉතින් මේ වගේ ඔයාලා හයි කමිෂන් ගෙවන ප්‍රොඩක්ට් තියෙනවා මේකත් ඔයාලා බලා ගන්න පුළුවන් 2100යි එතකොට මේකටත් 315ක විතර හයි කමිෂන් එකක් ගෙවනවා ඊළඟට ඔයාලා මෙන්න මෙතන තව ප්‍රොඩක්ට් එකක් තියෙනවා මේක 374ක කමිෂන් එකක් ගෙවන ප්‍රොඩක්ට් එකක් මේකේ සම්පූර්ණ වටිනාකම 1243යි ඉතින් ප්‍රොඩක්ට් එකෙන් 135ක විතර කමිෂන් එකක් ඔයාලා එතකොට මෙතනදී අරගන්න පුළුවන් ඉතින් ලොකු කමිෂන් රේට් එකක් ඊළඟට ඔයාලා මෙන්න මෙතන තව ප්‍රොඩක්ට් එකක් බලා ගන්න පුළුවන් මේකෙන් ඔයාලට එකක් සෙල් කරගත්තොත් 660ක කමිෂන් එකක් අරගන්න පුළුවන් ඉතින් මේ ප්‍රොඩක්ට් එකේ සම්පූර්ණ වටිනාකම රුපියල් 6600ක වගේ ප්‍රමාණයක් ඒ කියන්නේ 10%ක විතර කමිෂන් රේට් එකක් ඔයාලා හම් වෙනවා ඉතින් මේ වගේ high commission ගෙවන ප්‍රොඩක්ට් එකක් තෝරගෙන ඒකේ ලින්ක් එක අරගන්න බලන්න ඊළඟට ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් තව watch එකක් තියෙනවා මේකේ සම්පූර්ණ වටිනාකම කියන්නේ ප්‍රොඩක්ට් එකේ වටිනාකම 11620ක ප්‍රමාණයක් එතකොට ඔයාලා මේකෙන් එක ප්‍රොඩක්ට් එකක් සෙල් කරගත්තොත් 929ක කමිෂන් රේට් එකක් අරගන්න පුළුවන් ඊළඟට මෙන්න මෙතන තව ප්‍රොඩක්ට් එකක් තියෙනවා මේක 7238යි මේකෙන් ඔයාලා 723ක කමිෂන් එකක් අරගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔයාලට කැමති ප්‍රොඩක්ට් එකක් ඔයාලා මේකේ හයිජ කමිෂන් කියන එක යටතේ පහළට ගිහිල්ලා තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා මේවා ෆිල්ටර් කරලත් අරගන්න මෙන්න මෙතනදී ෆිල්ටර් ඔප්ෂන් ලබා දීලා තියෙනවා. එතකොට ඔයාලා මේ ප්‍රොඩක්ට් එක සෙල් කරන්න බලාපොරොත්තු වෙන්නේ, ෂිප් කරන්න බලාපොරොත්තු වෙන්නේ කොයි රටටද කියලා ඔයාලා මෙන්න මෙතනින් සිලෙක්ට් කරලා ඒ රටවල් වලට අදාළව ප්‍රොඩක්ට් ඔයාලා තෝරගන්න පුළුවන්. ඊළඟට මේක ප්‍රී ෂිපින් තියෙන ප්‍රොඩක්ට් එකක්ද කියලාත් ඔයාලා මෙතනින් අරගන්න පුළුවන්. ඊට පස්සේ කෝඩ් එකක් අවේලබල් තියෙනවද කියලා බලන්න ඔයාලා මෙන්න මේ ටික් ඕපන් කරලා ඒ හරහා ඔයාලා ප්‍රී ෂිපින් තියෙන ඒවා කෝඩ් අවේලබල් තියෙන ප්‍රොඩක්ට් ලේසියෙන්ම ෆිල්ටර් කරලා අරගන්න පුළුවන්. ඊළඟට ඔයාලා මෙන්න මෙතනින් කැටගරිස් තෝරගන්න පුළුවන්. හයිජෝ කමිෂන් එක යටතේ තියෙන ෆුඩ් කැටගරි එක යටතේ තියෙන ප්‍රොඩක්ට් තෝරගත්තා. ඊට පස්සේ ඔයාලා හෝම් ඇප්ලියන්සස්, ඊට පස්සේ කම්පියුටර් ඇන් ඔෆිස්, ඊට පස්සේ හෝම් ඉම්ප්‍රූව්මන්ට්, හෝම් ඇන් ගාඩන් මෙන්න මේ වගේ ප්‍රොඩක්ට් ඔයාලා කැමති විදිහට තෝරගන්න පුළුවන්. ඉතින් ඔයාලා පේනවා ඇති මෙන්න මෙතන තව ප්‍රොඩක්ට් එකක් තියෙනවා. මේ ප්‍රොඩක්ට් එකෙන් ඔයාලා කමිෂන් එක විතරක් 2293ක් හම් වෙනවා. ඊළඟට මේකේ ඔයාලා බලා ගන්න පුළුවන් 3028ක ප්‍රමාණයක් හම් වෙනවා. මේ වගේ ඔයාලා පුළුවන් කැමති ප්‍රොඩක්ට් එකක් මෙන්න මෙතනින් මේ ෆීල්ඩ් එකට ගිහිල්ලා තෝරගන්න. ඉතින් මේ ෆීල්ඩ් ඕපන් කරලා ඔයාලා කැමති ප්‍රොඩක්ට් එකක් තෝරගන්න පුළුවන්. ඊළඟට ඔයාලා ෆීචර්ස් ප්‍රොඩක්ට් කියලා තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලා පුළුවන් තව ප්‍රොඩක්ට් තෝරගන්න. ඉතින් මෙතනින් ඔයාලා හයි කමිෂන් තියෙන ප්‍රොඩක්ට් බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයාලා සර්ච් කරලා ප්‍රොඩක්ට් එකක් අරගන්න පුළුවන්. මොකක් කරේ ඔයා කැමති ප්‍රොඩක්ට් එකක් තියෙනවා නම් ඒකේ නම හරි එහෙම නැත්නම් ඒකට අදාළ ටයිටල් එකක් තියෙනවා නම් ඒ ටයිටල් එක ටයිප් කරලා ඔයාලා සර්ච් කරලා වුණත් කැමති ප්‍රොඩක්ට් එකක් මෙන්න මේ AdSense කියන තැනින් ලබා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට මෙතන තියෙන ඔයාලා බැනර් ලින්ක්. ඉතින් මේ බැනර් ලින්ක් එකක් ඔයාලා ෂෙයා කරලා AliExpress එකට කට්ටිය ගෙනල්ලා දුන්නොත් එතනදී ඔයාලා
පර්මිෂන් එකක් අරගන්න පුළුවන් ඒක සයිට් එකට කට්ටියෝ ට්‍රැෆික් එකක් විදියට ගෙන්න ලාදෙන එකෙන් තමයි ඔයාලට කමිෂන් එකක් හම්බෙන්නේ මෙතන ඔයාලට වෙනම ඒකේ තියෙනවා ප්‍රොඩක්ට් එකක් ඒ කියන්නේ ප්‍රොඩක්ට් පැකේජ් ඒ ප්‍රොඩක්ට් පැකේජ් එකක් ඔයාලට සෙල් කරලා එතනදී ලොකු කමිෂන් එකක් අරගන්න පුළුවන් ඒ වලට අදාළ කමිෂන් රේට් එකත් ඔයාලට වැඩි ඉතින් මෙතනින් ඔයාලට ඒ දේවල් වල ලින්ක් මෙන්න මේ get link කියන එක ක්ලික් කරලා අරගන්න පුළුවන් ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මෙන්න මෙතනදී මේ ප්‍රොඩක්ට් වල අදාළ ලින්ක් අරගන්න හැටි දන්නවා ඒකට ඔයාලට මෙන්න මේ promote now කියන එක විතරයි क्लिक करना तीन इट पास वाले मेतन कॉपी एंड प्रमो दीला लिंक लेसियम कॉपी कर पुलवा ඊට පස්සේ මෙන්න මේ link එක copy කරගත්තාට පස්සේ ඔයාලා එක වෙනම search කරලා බලන්න මේ product එකටමද ඒක search වෙලා යන්නේ කියලා මොකද අකුරක් හරි කැපිලක් තිබුණොත් ඔයාලට එතනදී commission එකක් නැති වෙන්න පුළුවන් ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාලා මේ link එක copy කරගත්තාට පස්සේ මේ link එක වෙනම browse කරලා මේ තියෙන product එකටද කෙලින්ම redirect වෙන්නේ කියලා බලන්න එහෙම වුණොත් ඔයාලගේ product එකේ affiliate link එක සාර්ථකව copy වෙලා තියෙන ඉතින් මේ දේවල් බලලා ඔයාලා ඒ affiliate link එක promote කරගන්න සැලකිලිමත් වෙන්න ඉතින් මේ විදිහට තමයි ඔයාලට AliExpress එකේ affiliate link generate කරගන්න තියෙන්නේ ඊළඟට ඔයාලට කැමති විදිහට ඔයාලගේ affiliate link එකක් generate කරගන්න link generator option එකක් ලබා දීලා තියෙනවා ඒකට ඔයාලට පුළුවන් මෙන්න මේ tool කියන එකට යන්න මෙන්න මෙතන ඔයාලට පහලින් තියෙන tool කියලා option එක මේකට ගියාට පස්සේ link generator කියලා එකක් තියෙනවා ඉතින් මේක click කරගන්න විතරයි තියෙන්නේ ඊට පස්සේ ඔයාලට පුළුවන් වෙනම AliExpress site එක log වෙන්න ඒකට ඔයාලට Google එකට ගිහිල්ලා AliExpress site එකට වෙනම log වෙන්න පුළුවන් මේ කියන්නේ AliExpress e-commerce website එක affiliate site එක නෙමෙයි AliExpress e-commerce website එකට තමයි අපි මෙතනදී log වෙන්න ඕනේ. ඉතින් ඔයාලා මෙන්න මේ AliExpress e-commerce website එක log වුණේ ඔයා affiliate link එක හදලා තියෙන email address එකින්ම සහ password එකින්ම නම් ඔයාලට ලේසියෙන්ම මෙතනින්ම පුළුවන් ඔයාගේ affiliate link එක generate කරගන්න. ඒක කොහොමද කරන්න කියලාත් මම ඔයාලට කියලා දෙන්න. මෙතනින් ඔයාලා කැමති product එකක් search කරලා අරගන්න. ඔයාලට sell කරන්න පුළුවන් කියලා හිතෙන high commission එකක් ගෙවන්න පුළුවන් ඔයාලා ලබා ගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් අනිවාර්යයෙන්ම තෝරගන්න. ඉතින් මේ විදිහට මම ප්‍රොඩක්ට් එකක් මෙන්න මෙතනින් සිලෙක්ට් කරගන්නවා. ඉතින් මේ විදිහට ඔයාට ප්‍රොඩක්ට් එක තෝරගන්න විතරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලා ප්‍රොඩක්ට් එක තෝරගත්තාට පස්සේ ඔයාලා මෙන්න මෙතන උඩින්ම URL එක බලා ගන්න පුළුවන්. ඔයාගේ URL එක මෙන්න මෙතනින්ම කොපි කරගන්න පුළුවන්. ඔයාලා මේක සිලෙක්ට් ඕල් දීලා සම්පූර්ණයෙන්ම මෙන්න මේ URL එක මෙතනින් කොපි කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ URL එක කොපි කරගෙන ඔයාලා ෂෙයා කරොත් ඔයාලට ඇප්ලිස් link එකක් ඔටෝම ජෙනරේට් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ඔයාලට අලුතින් ටැබ් එකක් මෙන්න මෙතන AliExpress එකේ උඩින් ඕපන් වෙලා තියෙනවා. अलगे ऐप्टेर लिंक एक डाला है लिंक का क्वालिटी जनरेट वाला तीन में ये वो नोकड़ा तो आरण अनिवार्य में मैं तीनों और ना मैं प्रोडक्ट का सेल करो तो आरण कमीशन ने का काम में ना इतने वाले में ना मैं लिंक का दिग्गज वैडी वगैरह ना वाले पुलवा मेक बिटली साइट टेकिंग ही मने तान शॉर्ट कराने पुलवा लिंक शॉर्ट कराने पुलवा वेबसाइट ओन तरह तीनों गूगल लेकर गिल्ला वेबसाइट लिंक शॉर्ट के लगे वो ते मने तान bitly.com के लगे वो तो आरण ए साइट एक कर गिल्ला लेसियम मैंने मैं दिग्गज වැඩි ඕනම link එකක් short කරලා අරගන්න පුළුවන් ඊට පස්සේ ඒ shorten link එක ඔයාලට affiliate link එකක් විදියට use කරගන්න පුළුවන් ඉතින් මේ විදියට ඔයාලට ඕනම product එකක් AliExpress site එක හරහා තෝරලා ඒකේ affiliate link එක ඔයාටම අරගන්න ඕන නම් කරන්න තියෙන එකම දේ තමයි ඔයාලා මෙන්න මේ AliExpress site එකට ඔයාලගේ affiliate site එකෙන් හදලා තියෙන account එකෙන්ම log වෙන්න එහෙම නැත්නම් ඒ email address එකෙන්ම log වෙන්න ඔයාලා same email address එකෙන් නම් ඔයාලගේ AliExpress affiliate site එක සහ AliExpress account එක දෙකම use කරන්නේ ඔයාලට මෙන්න මේ AliExpress site එකේ තියෙන ඕනම product එක link එක direct මෙතනින් copy කරලා අරගෙන ඒක affiliate link එකක් විදියට නිකම්ම use කරන්න පුළුවන් එතකොට ඔයා මේකෙන් copy කරගන්න හැම link එකක්ම ඔයාලට affiliate link එකක් විදියට automatically generate වෙලා තියෙනවා. එතකොට ඔයාලා අමුතුවෙන් ගිහිල්ලා මෙන්න මෙතනින් ඔයාගේ link generate කරගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට කෙලින්ම ඔයාගේ affiliate link එක AliExpress site එක හරහාම direct copy කරගන්න පුළුවන්. ඉතින් මේ විදියට ඔයාලා AliExpress එක හරහා ඔයාගේ affiliate link එක ලේසියෙන්ම generate කරගන්න පුළුවන්. ඉතින් මේ link generate කරගත්තට පස්සේ ඒවා promote කරන්නේ කොහොමද කියන එක අපි ඊළඟ video එකකින් කතා කරමු. ඉතින් අද මේ video එකෙන් මට තව site තුනක් තියෙනවා කතා කරන්න. ඒ site වල affiliate link කොහොමද අපි අරගන්නේ? ඒ වගේ කොහොමද link generate කරගන්නේ කියන දේවල් කතා කරන්න. ඉතින් ඒ දේවල් උත් කතා කරලා අපි ඊළඟ video එකෙන් බලමු කොහොමද මෙන්න මේ අපි copy කරගත්ත මේ හැම link එකක්ම අපි share කරලා ඒවට අදාළව traffic එකක් ගෙන්නගන්නේ. ඉතින් මොන වගේ marketing method අපිට use කරලා මෙන්න මේ වැඩේ කරන්න පුළුවන් කියන දේවල් අපි ඊළඟ video එකෙන් කතා කරනවා. අනිවාර්යයෙන්ම ඊළඟ video එකේදී අපි කතා කරන්නේ මේ link කොහොමද අපි පිරිසක් අතරට යවලා ඒ පිරිසෙන් කැමති පිරිසක් ඒ link වල ගෙන්නගෙන ඒ වගේම product sell කරගන්නේ කියන කාරණාව. අද මේ video එකෙන් තනිකරම අපි කතා කරන්නේ
අපි කලින් වීඩියෝ එකේ කතා කරපු සයිට් හතරට අදාළව කොහොමද ඇප්ලිකේෂන් ලින්ක් ටික ජෙනරේට් කරගන්නේ කියන එක විතරයි. ඉතින් ඔයාලා දැන් දන්නවා AliExpress එකේ කොහොමද අපි A to Z ඇප්ලිකේෂන් ලින්ක් එක ජෙනරේට් කරගන්නේ කියලා. හරි අපි දැන් බලමු Amazon affiliate marketing site එකෙන් කොහොමද අපි product එක link එක අරගන්නේ කියලා. ඒකට ඔයාලා කරන්න තියෙන්නේ Amazon associate account එකට එහෙම නැත්නම් Amazon affiliate account එකට log වෙන්න. ඒකට ඔයාලා පුළුවන් ඔයාලගේ email address එකයි එහෙම නැත්නම් username එකයි password දෙය ලබා දීලා ඔයාලගේ Amazon associate अकाउंट එකට මෙන්න මේ විදිහට log වෙන්න. ඉතින් ඔයාලා Amazon associate එකට log වුණ ගමන් ඔයාලට මෙන්න මේ වගේ interface එකක් තමයි මුලින්ම බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මෙන්න මේ interface එකට ආවට පස්සේ ඔයාලට මෙන්න මෙතන තියෙනවා tools කියලා tab එකක්. මෙන්න මේ tools කියන එක යටතේ ඔයාලට තියෙනවා site stripe කියලා එකක්. මෙන්න මේ කුඩ ඔයාලා එකපාරක් click කරගන්න. ඉතින් මෙන්න මේ කුඩ click කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මෙතෙන් තියෙනවා ඔයාලගේ Amazon associate එකේ තියෙන product වල लिंक අරගන්න ඔයාලා මෙන්න මෙතෙන් ඔප්ෂන් එකක් එනේබල් කරන්න තියෙනවා. ඒකට ගයිඩ් එකක් ඔයාලා මෙන්න මෙතනින් ලබා දීලා තියෙනවා. ඉතින් මෙන්න මෙතනට ආවට පස්සේ ඔයාලා පුළුවන් මෙන්න මේ learn more කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් මේක උඩ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මෙතනින් තියෙනවා display status කියලා එකක්. මෙන්න මේක ඔයාලා එනේබල් දාලා ඔයාලා පුළුවන් මෙන්න මේ get link කියන එකටයි share කියන එකටයි ටික් එකක් දාගන්න. ඉතින් මෙන්න මේ ටික් දෙක දාලා මේක එනේබල් දුන්නාට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාලා Amazon associate account එක හදපු email address එක සහ password එකම ලබා දීලා Amazon e-commerce website එකට නිකම්ම log වෙන්න විතරයි. ඒ කියන්නේ ඔයාලා product buy කරන්න යන normal තියෙන Amazon product තියෙන site එක log වෙන්න ඕනේ. ඒකට ඔයාලා use කරන්න ඕනේ ඔයාලගේ Amazon affiliate account එක හදලා තියෙන email address එක. ඉතින් ඒක දීලා ඔයාලා log වුණ ගමන් ඔයාලා මෙන්න මේ වගේ bar එකක් open වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ bar එක open වෙන්නේ ඔයාලා දැනටමත් Amazon associate එකත් එක්ක account එකක් generate කරලා තියෙන නිසා. ඉතින් මේ විදියට ඔයාලා මෙතන bar එකක් ඇවිල්ලා තියෙනවා නම් ඔයාලා දැනටමත් සාර්ථකව ඔයාගේ Amazon associate account එක create කරලා ඒක Amazon e-commerce website එකත් එක්ක connect කරගෙන ඉවරයි. ඉතින් මේ විදියට connect වුණාට පස්සේ ඊළඟට ඔයාලා පුළුවන් මෙන්න මේ Amazon එකේ තියෙන ඕනම product එක link එක එහෙම නැත්නම් ඔයාට අදාළ affiliate link එක මේ site එක ජෙනරේට් කරලා අරගන්න. ඒකට ඔයාලා හරි සරල දෙයක් කරන්න තියෙන. ඔයාලා තියෙන මෙන්න මෙතනින් ඔයා කැමති ප්‍රොඩක්ට් එක සර්ච් කරලා අරගන්න එක විතරයි. ඉතින් මෙතනදී මම එක ප්‍රොඩක්ට් එකක් මෙන්න මේ විදිහට සර්ච් කරලා අරගන්නවා. ඔයාලා කැමති එකක් ෆිල්ටර් කරලා ඕන විදිහකට ප්‍රී ෂිපින් තියෙන එකක් හරි ෂිපින් කෝස්ට් එකක් තියෙන එකක් හරි ඒ කැමති ප්‍රොඩක්ට් එකක් ඔයාලා කැමති විදිහට තෝරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලා ප්‍රොඩක්ට් එක තෝරගත්තට පස්සේ අන්න ඒ ප්‍රොඩක්ට් එක උඩ ඔයාලා එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් මේ විදිහට ප්‍රොඩක්ට් එක උඩ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ටැබ් එකකට එන්නේ. මේ තමයි අපි ප්‍රොඩක්ට් එකක් buy කරන්න තියෙන ටැබ් එක. ඉතින් මේ ටැබ් එකට ආවට පස්සේ ඔයාලා මෙන්න මෙතන උඩින් බලා ගන්න පුළුවන් ඔයාලගේ මේ බාය එක මෙතනත් ඕපන් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ බාය එක ඕපන් වෙලා තියෙනවා නම් ඔයාට මෙන්න මේ ප්‍රොඩක්ට් එකට අදාළ link එක අරගන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ ප්‍රොඩක්ට් වලට videos මේ site එක කරාම තියෙනවා. ඊළඟට photos තියෙනවා. ඉතින් මේ photos videos download කරලා ඔයාලට පුළුවන් මේ ප්‍රොඩක්ට් එකට අදාළ වීඩියෝ එකක් content marketing වගේ use කරනවා නම් video එකක් create කරගන්න. ඉතින් ඒකට ඔයාලා පහල තියෙන photos ඒ වගේම වීඩියෝස් කැලි යූස් කරන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලා link එක අරගෙන කරන්න ඕනේ. මෙන්න මේ විදිහට ප්‍රොඩක්ට් එකක් උඩට ඇවිල්ලා ඒ ප්‍රොඩක්ට් එකට ආවට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙනවා text කියලා බටන් එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ text කියන බටන් එක උඩ ඔයාලා එකපාරක් click කරගන්න. ඉතින් මේකට ආවට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ඔයාලගේ Amazon associate එකේ තියෙන store ID එක තියෙනවා. ඊට පස්සේ tracking ID එක තියෙනවා. ඉතින් මේ තමයි මේ ප්‍රොඩක්ට් එකට අදාළ ඔයාගේ Amazon affiliate link එක. एक वाले मेन मेतनी लेसियम कॉपी कर ला अरगन पुला नीति मेक कॉपी कर गत्तर पास्ते वाले का न्यू टैब बेक कर गी ला कॉपी पेस्ट कर ला सर्च कर ला बलान पुला मे प्रोडक्ट एक रमा एक रीडिरेक्ट ना तो गीला इति मे विदिया टा सर्च कराट पास्ते वाले बला गन पुला ए प्रोडक्ट एक रमा मे लिंक का रा रीडिरेक्ट ना एक एन वागे Amazon ඇප්ලිකේල් link එක මේ වෙනකොට ජෙනරේට් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලා ලේසියෙන්ම ඔයාට කැමති ප්‍රොඩක්ට් එක ඇප්ලිකේල් link එක අරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ප්‍රොඩක්ට් එක උඩ ක්ලික් කරලා මෙන්න මේ text කියන icon එක උඩ ඔයාලා ක්ලික් කරගත්තට පස්සේ ඔයාලා ලේසියෙන්ම මේ ඇප්ලිකේල් link එක අරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලා කැමති ප්‍රොඩක්ට් එකක් මෙතනින් search කරලා ඒ ප්‍රොඩක්ට් එකට අදාළ ඇප්ලිකේල් link එක අරගෙන ඒක share කරන්න. එතකොට ඒ link එක කරා කවුරු හරි මේ Amazon එක කරා ප්‍රොඩක්ට් එකක් buy කරොත් ඔයාලා එතෙන්දී ඔයාගේ කමිෂන් එක Amazon associate account එකට ඔටෝමැටිකලි එකතු වෙනවා. ඉතින් මේ විදිහට තමයි සරල ඔයාලට Amazon එකේ ප්‍රොඩක්ට් link ටික කොපි කරගන්න තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාට අදාළ Amazon affiliate link එක අරගන්න තියෙන්නේ. ඉතින් මම හිතන ඔයාලට මේ affiliate link එක අරගන්න ඇති A to Z තේරෙන්නේ නැති කියලා. ඊළඟට අපි බලමු Digistore කියන site එකේ කොහොමද අපි affiliate link එක අරගන්නේ කියලා. ඒක අරගන්න ඔයාලා හරිම සරල දෙයක් කරන්න තියෙනවා. ඔයාලට පුළුවන් Digistore 24 කියලා search කරලා ඔයාලට Digistore account එකට log වෙන්න.
ඉතින් අපි දැන් බලමු කොහොමද Digistore 24 එකේ අපේ ඇප්ලිකේෂන් ලින්ක් එක අරගන්නේ කියලා. ඒකට ඔයාලා කරන්න තියෙන හරිම සරල දෙයක්. ඔයාලා පුළුවන් Digistore 24 කියලා සර්ච් කරලා මේ විදියට මේ සයිට් එකට එන්න. ඉතින් මේකට ආවට පස්සේ ඔයාලා ලොගින් ගිහලා ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එකයි පාස්වර්ඩ් එක ලබා දෙන මේ සයිට් එකට ලේසියෙන්ම ලොග් වෙන්න පුළුවන්. ඉතින් මේ විදියට ඔයාලා ඔයාගේ Digistore 24 සයිට් එකේ ඇප්ලිකේෂන් සයිට් එකට ආවට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලා බලා ගන්න පුළුවන් ඉන්නේ. මේ තමයි ඔයාගේ Digistore 24 කියන සයිට් එකේ डैशबोर्ड है कि मे डैशबोर्ड आवड़ पास वाले मेतनी पुलवांगे प्रोडक्ट एप्लीट प्रोडक्ट लिंक टीक कॉपी करना वाट जनरेट करना एक दिन मैंने मेतन वाले बला मार्केट प्लेस के तीन वाल इमेल अड्रस पासवर्ड मेरे लगन पास वाले मेतन उड़ तीन मार्केट प्लेस के मैं मे कुछ क्लिक करना मैंने मेतन तीन ऑल ऑफर्स एप्लीट मार्केटिंग प्लेस के मैंने मे कुछ वाले पारा क्लिक करना मे कुछ क्लिक कर पास वाले मेतनी कमी प्रोडक्ट तोरगा पुलवां वाला डिजिटल प्रोडक्ट सेल करना कमी वाले पुलवा मैंने मेतनी प्रोडक्ट कैटगरी तोरगा डिजिटल प्रोडक्ट मेतन डिजिटल प्रोडक्ट इनके सब कैटगरी वाले कमी प्रोडक्ट तोरगा पुलवा इलांट फिजिकल डेटा एंड मीडियम मीट पास सर्विसेस फिजिकल प्रोडक्ट इला फिल्टर पेमेंट मेतन मेन मेवा गुडाक देवा मेन मेतन बलागन पुलवा इतने मे कैटगरी वाले कमी कैटगरी इकड़की वाला कमी प्रोडक्ट तोरगा पुलवा मैं वाले उदाहरण पिना मेन मे विद्य डिजिटल प्रोडक्ट की कटते मेन मे प्रोडक्ट तोरगा इतने मेतन वाला मेन मे प्रोडक्ट अप्लेस लिंक शेकर वाले पुलवा मे प्रोडक्ट प्राइस मेतन बला प्रोडक्ट प्राइस डॉलर एदी हतक प्रमाण मे प्रोडक्ट इमेल मार्केटिंग वगे देवल यूज करना प्रोडक्ट इतना मे साइट सब्सक्रिप्शन कवर वारी बाय करो वाले पुलवांग इतने डॉलर हारसी दहायक कमीशन का प्रोडक्ट अरगन इधन गुड़ा हाई कमीशन का सैटा Digistore 24 की अने वाले मे सैटे स्थानीय एप्लीट मार्केटिंग वाली हम इनकम अरगन पुलवा मे प्रोडक्ट वटनाक मे सीएट पणहत असूत कमीशन रेट वाले हई कमीशन अरगन पुलवा समार प्रोडक्ट डॉलर एक हेटना एक कमीशन डॉलर एक प्रोडक्ट आई तीन डॉलर हतल इतर कमीशन इतर डॉलर प्रोडक्ट वाला मे प्रोडक्ट मेतन डॉलर प्रोडक्ट हम कमीशन डॉलर प्रमाण मेतन वाले बलगन पुलवा डॉलर हम कमीशन डॉलर हाथल प्रमाण मेवागे हाई कमीशन वाले मेक प्रोडक्ट लिंक अरगन पुलवा इतने मेके लिंक अरगन वाले हरम सारे दिखा तीन मे भी दीट वाला प्रोडक्ट तोरगन इन मे प्रमोट नाव की बटन वाले पारा क्लिक करना इट पास वाले मेन मे भी दीट प्रमो लिंक मे लिंक वाले गोपिकल सोशल मीडिया हरी मैंने वागे विन मार्केटिंग मेथड यूज कल मे लिंक शेयर कल तब कौर हरी मे अदाल सैटेमेंट मे पैकेज बैकर वाले गिन पुलवांग दीट वाड़ इक सेल करना पुलवा हर सीधा भीतर कमीशन निका लोक कमीशन निका निकम एक करना पुल थिंग कमीशन एक कलीम वागे Digistore 24 की मेन मे सैटे मिथन वाले वागे यूएसडीटी का बलगन पुल वागेमो आट मेवा विथ्रो करना मे सैटे कर मिथन ऑप्शन लबादी तीनों वाले लेसी मे विथ्रोल करना पुल वाले मैं इधर कथा करना दिन टापिक कथा करें मेन मे एकिंग सैट कोहमद एप्लीकेशन लिंक जनरेट करना दम मेवन मैं कथा कर AliExpress की एप्लीकेशन लिंक जनरेट करना इट पास Amazon के इट पास दें कथा कर Digistore 24 की सैट के कोहमद अभी एप्लीकेशन लिंक जनरेट करना एप्लीकेशन प्रोडक्ट एक्ल अपे एप्लीकेशन लिंक अरगा इलाट अभी वाले फाइव एप्लीकेशन मार्केटिंग रहा कोहमद अभी फाइव एप्लीकेशन लिंक अरगा एक वाले बोला वागे फाइव एप्लीकेशन सैट लगे वागे ईमेल अड्रस पासवर्ड बदली मे विद्य लगन पास वागे डैशबोर्ड मेन मे विद्युलाइन अभी खाली वीडियो कथा कर अकाउंट कदला कोहमद अभी इमेल अड्रस पासवर्ड बदली सैट लगे ऐ थिंक एक निशा ये प्रोसेस मम्मीतना कलीम मे सैट लगे आईने इतना मे सैट पास वागे डैशबोर्ड तम वाले मेतनी बलगन पुलवांगे मेतनी वाले हम इनकम कोचर प्रमाण वागे एप्लीकेशन क्लिक कर लीन अद मे हम डीटेल वाले मेतन बलगन पुलवा इतने मेतन वाले मे प्रोडक्ट एप्लीकेशन लिंक अरगन हरम सरल दीन एक वाले पुलवा मेन मे भी मेन मे मार्केटिंग टूल्स की मे टैब पार क्लिक करना मेक क्लिक पास वाले मेन मेतन तीन डिफॉल्ट एंड डीप लिंक मेन मेकड़ वाले पार क्लिक करना इतने मेक क्लिक वाले मेन मे वगे पेज इतने मे पेज आवट पास वाले पुलवांग वेनम फाइव सैट मेतन वाला फाइव डॉट कॉम की सर्च कर फाइव नॉर्मल सैटेम सर्विसेस सेल करना
පයෝ සයිට් එක ලොග් වෙලා ඔයාලට කැමති කෙනෙක්ගේ ප්‍රොඩක්ට් එකක් එහෙම නැත්නම් සර්විස් එකක් තෝරගන්න පුළුවන්. මෙතනදී අපි හිතමු අපි ලෝගෝ ඩිසයින් එහෙම නැත්නම් වෙනත් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් තෝරගන්න කියලා අන්නේ ප්‍රොඩක්ට් එකට අදාළ කෙනාගේ page එකට ඔයාලා මුලින්ම ලොග් වෙන්න ඕන. උදාහරණයක් විදිහට මෙන්න මෙතන ඉන්නවා රීඩිසයින් කෙනෙක්. ඉතින් මෙන්න මේ කුඩම එක පාරක් ක්ලික් කරලා මෙයාගේ page එකට ලොග් වෙනවා. ඉතින් මේ page එක ලොග් වුණාම මෙයාගේ basic package ඔයාලා බලා ගන්න පුළුවන් ඩොලර් 15ක ප්‍රමාණයක් ස්ටෑන්ඩ් එක ඩොලර් 20ක් ඊට පස්සේ ප්‍රීමියම් එක ගත්තොත් ඩොලර් 30ක ප්‍රමාණයක්. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් මේක නම් මේ වෙනකොටත් orders 3803ක ප්‍රමාණයක් complete කරලා තියෙන්නේ. ඊළඟට queue එකේ orders 5ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ දැනටමත් එයාට order 5ක් මේ වෙනකොටත් complete කරන්න ඇවිල්ලා තියෙනවා. අලුතෙන් තාම complete කරලා delivery කරලා නැති order 5ක් මේ වෙනකොට තියෙනවා queue එකේ. එතකොට මේ වගේ ඔයාලට හොඳ seller කෙනෙක් හොයාගන්න පුළුවන් මුලින්ම ඔයා sell කරන්න යන category එකට අනුව. උදාහරණයක් විදිහට ඔයා graphic design නම් එහෙම නැත්නම් web development නම් හොයන්නේ ඔයාලට පුළුවන් මෙතනින් ගිහිල්ලා web development කරන කෙනෙක්ගේ web designing කරන කෙනෙක්ගේ එහෙම නැත්නම් app designing කරන කෙනෙක්ගේ page එකට යන්න. ඉතින් මෙතනදී මම මේ විදියට එකක් click කරගත්තොත් ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් web designing කරන කෙනෙක්ගේ page එක. ඉතින් මේ විදියට ඔයාලා මේකක් උඩ click කරලා එයාලගේ page එකට මේ විදියට ලේසියෙන් මෙන්න පුළුවන්. ඉතින් මේ විදියට ආවට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් එයාලගේ product වල price එක කොයි වගේද. ඉතින් මේ වගේ මේ ප්‍රයිස් එකත් ඔයාලා අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. මොකද ඔයාලා එක සෙල් එකක් කරොත් ඔයාලට හම්බෙන කමිෂන් රේට් එක කොයි වගේද කියලා ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. මම ඒකත් කලින්ම පෙන්නලා තියෙනවා කමිෂන් රේට් එක ගෙවන විදිය ගැන Fiverr Affiliate site එකෙන්. එතනදී ඔයාලා 25% 15% 50% වගේ කමිෂන් රේට් ගෙවන තැන් තියෙනවා. ඒකට ඔයාලා බලා ගන්න පුළුවන් මේ කෙනාට මේ වෙනකොට orders 4ක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට orders 220ක ප්‍රමාණයක් complete කරලා තියෙනවා. එතකොට මෙයා Fiverr Pro එකේ ඉන්න level 2 seller කෙනෙක්. එතකොට seller ගේ feedback බලලා ඔයාලට මෙයා කොච්චර හොඳට perform කරනවද කියලා බලන්න පුළුවන්. ඉතින් ඒ දේවල් බලලා ඔයා මෙයාගේ link එක copy කරගන්න. ඉතින් මේ විදිහට ඔයාලා page එකට ඇවිල්ලා මෙතන උඩින් තියෙන link එක ඔයාලට all select දීලා copy කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ link එක copy කරගෙන ඔයාට කරන්න තියෙන්නේ affiliate site එක log වෙන්න. ඉතින් මේ විදිහට ඔයාලා මේ affiliate site එක log වෙලා මේ default and deep link එක නේකට ආවට පස්සේ ඔයාලා තියෙන මෙන්න මෙතන LP URL කියලා එකක් මෙන්න මේක උඩ click කරලා ඔයා copy කරගත්ත ඒ link එක මෙන්න මෙතනට copy paste කරලා ඔයාලට පුළුවන් මෙන්න මෙතනදී ඔයාගේ machine එකෙන් නම් ඔයාලා බා දෙන්නේ enter button එක click කරගන්න. ඉතින් මේ විදිහට click කරගත්තට පස්සේ ඔයාට Fiverr Pro එකට අදාළ link එක මෙන්න මෙතනින් copy කරගන්න පුළුවන්. එහෙම නැත්නම් Fiverr sub app එකේ, එහෙම නැත්නම් logo මේක. ඉතින් මේ වගේ ඔයාට link කිහිපයක් generate වෙලා තියෙනවා. ඉතින් ඔයා Fiverr Pro කෙනෙක් නම් තෝරගත්තේ මෙන්න මේ විදිහට Fiverr Pro එකට අදාළ link එක click කරගන්න. ඉතින් මේක තමයි ඔයාගේ Fiverr affiliate link එක බවට පත් වෙන්නේ. ඊට අමතරව ඔයාට මේ site එක හරහාම වුණත් මේ Fiverr all marketing tools කියන එකට ගිහිල්ලා filter කරලා අරගන්න පුළුවන්. ඔයාල මතකදී අපි AliExpress එකෙත් මෙන්න මේ විදිහට filter කරලා product අරගත්තා. ඒ විදිහට ඔයාලට පුළුවන් මෙතනින් Fiverr marketplace ඊළඟට මෙන්න මේ වගේ දේවල් ලබා දීලා ඔයාලට කැමති විදිහට filter කරලා ඔයාලට කැමති කෙනෙක්ගේ product එකක් search කරලා අරගන්න. ඉතින් මේ වීඩියෝ වල කැමති කෙනෙක්ගේ link එකක් අරගෙන ඒකත් ඔයාලට copy කරලා ඒක කෂා කරලා ඔයාලට Fiverr affiliate link එකට කට්ටිව ගෙන්න ගන්න පුළුවන්. මේ විදිහට ඔයාලට පුළුවන් Fiverr එකේ ඉන්න ඕන කෙනෙක්ගේ product එක sell කළා එතනදී commission එකක් අරගන්න. ඉතින් මෙතනින් මම උදාහරණයක් විදිහට ඔයාලට පෙන්නුවේ මේ කෙනාගේ profile link එක අරගෙන කොහොමද අපි ඒක අපේ affiliate link එකක් බවට පරිවර්තනය කරගන්නේ කියලා. ඉතින් මෙතනදී අපි වෙන තව category එකක් තෝරගත්තොත් මෙතනින් graphic design වල logo design වල ගියොත් ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන logo design කරන අය ඉන්නවා. මෙතනින් ඔයාට rating හොඳම තියෙන top rater seller කෙනෙක් හරි level 2 seller කෙනෙක් හරි තෝරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම මෙතනින් මේ seller ව තෝරගන්නවා. ඉතින් මේක අපි තෝරගත්තොත් ඔයාලා බලා ගන්න පුළුවන් මෙයාගේ basic package එක ඩොලර් 70යි, standard එක 140යි, premium එක 241 වගේ ප්‍රමාණයක්. ඒකට ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මේ link එක මෙතනින් copy කරගෙන Fiverr affiliate site එකට එන්න. ඒකට ඇවිල්ලා default and deep link කියන එකට යන්න දෙන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන මේ LP URL කියන එකට ගිහිල්ලා එතනට ඒ link එක copy කරලා ඔයාලා පුළුවන් enter button එකේ එමන් නැත්නම් search button එක click කරගන්න. ඊට පස්සේ ඔයාලට link ටිකක් generate වෙනවා. මේ link වලින් ඔයාලා කැමති link එකක් අරගෙන file එක share කරන්න පුළුවන් ඕන තැනක. ඉතින් මේ link එක දිග වැඩි නම් ඔයාට ඒක short කරගන්න ඕන තරම් site තියෙනවා. ඔයාට තියෙන Google එකට ගිහිල්ලා bitly.com හරි එහෙම නැත්නම් වෙනත් short කරන්න පුළුවන් ඕන තරම් website තියෙනවා. එතකොට link shorten site කියලා ගහපුවාම ඔයාලා ඕන තරම් site බලා ගන්න පුළුවන්. ඒ site එකට ගිහිල්ලා ඔයාලා කැමති විදිහට වාගේ මෙන්න මේ දිගට තියෙන link එක short එකක් විදියට අරගන්න පුළුවන්. එතකොට ඔයාලට ඒක ඕන තැනක ලේසියෙන්ම replace කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙන්න මේ විදියට Fiverr affiliate එකේ affiliate link ටික අරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලා Fiverr affiliate එකෙන් link එකක් කොහොමද අරගන්නේ කියන එක තේරෙන්නේ නැද්ද කියලා. ඉතින් මම මුලින්ම කතා කරා AliExpress affiliate site එක කොහොමද
අපේ ඇප්ලිකේෂන් ලින්ක් එක අරගෙන ඊළඟට Amazon එකේ කොහොමද අපේ ඇප්ලිකේෂන් ලින්ක් එක අරගන්නේ සහ Digistore 24 කියන සයිට් එකේ කොහොමද අපි ඇප්ලිකේෂන් ලින්ක් අරගන්නේ කියන එක ඊළඟට අපි කතා කරා අවසාන වශයෙන් Fiverr ඇප්ලිකේට් සයිට් එකේ කොහොමද අපි ඇප්ලිකේෂන් ලින්ක් එක අරගන්නේ කියන එක. ඉතින් ඔයාලා දැන් දන්නවා ඇප්ලිකේට් account එක create කරන විදිය, ඒ වගේම ඇප්ලිකේට් account එක create කරාට පස්සේ අපි කරන්න ඕන process එක මොකක්ද කියන එක. ඉතින් ඇප්ලිකේට් account එක create කරාට පස්සේ ඊළඟට අපි කරන්න ඕනේ ඇප්ලිකේට් link එක generate කරගන්න එක. ඉතින් අද වීඩියෝ එක බලපු අයට A to Z ඒ ගැන තේරෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් ඔයාලා මේ වෙනකොටත් මෙන්න මේ විදියට link generate කරගන්න පුරුදු වෙන්න. ඊට පස්සේ ඔයාලා link එක copy කරගන්න. ඔයාලා හරියන මේ site හතරෙන්ම හරි එහෙම නැත්නම් ඔයා තෝරගත්ත එක site එකක් තියෙනවා නම් ඒ site එකෙන් හරි ඔයා කැමති විදියට ඔයා කැමති product වල ඔයාට හොඳයි කියලා හිතන ප්‍රොඩක්ට් වල ඇප්ලිකේෂන් ලින්ක් එක ක්‍රියේට් කරලා ඒක කොහේ හරි කෝපි පේස්ට් කරලා තියාගන්න. ඉතින් ඔයාලා නෝට්බුක් එකක කෝපි පේස්ට් කරලා තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට WhatsApp එකේ හරි කොහේ හරි ඔයාට ඒක නෝට් කරලා තියාගන්න පුළුවන් තැනක ඔයාට පුළුවන් ඒ ටික කෝපි කරලා තියාගන්න. ඊට පස්සේ ඒවට ඔයාලා ෆෝල්ඩර්ස් හදලා හරි එහෙම නැත්නම් වෙන වෙනම කැටගරයිස් කරලා හරි ඔයාගේ ඇප්ලිකේෂන් ලින්ක් එක ජෙනරේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒවා ෂෙයා කරන්න ඕන විදිය සහ ඒවා මාකට් කරන්න ඕන විදිය කොහොමද කියන දේවල් අපි ඉස්සරහදී කතා කරන්න. ඊළඟට ඔයාලට තව වීඩියෝ එකක් ඕන නම් මේ විදියට අපි ප්‍රොඩක්ට් එකක් තෝරගන්නකොට කොහොමද අපි හොඳම ප්‍රොඩක්ට් එකක් තෝරගන්නේ සහ විකිනෙන ප්‍රොඩක්ට් එකක් කොහොමද අපි ඇප්ලේ ලින්ක් එකක් බවට පරිවර්තනය කරගන්නේ කියන එක ඔයාලට දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වීඩියෝ එක මම කරන්නේ නැහැ කියලා තමයි හිතාගෙන ඉන්නේ. නමුත් ඔයාලා වීඩියෝ එකක් දැම්මොත් අනිවාර්යයෙන්ම කොහොමද අපි මේ විදියට හොඳ ප්‍රොඩක්ට් එකක් තෝරගන්නේ කියන එක ඊළඟ වීඩියෝ එකකින් අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් ඊළඟට අපි කතා කරනවා මේ ඔයාලා තෝරගන්න ප්‍රොඩක්ට් එකක් කොහොමද මාකට් කරන්න කියන කාරණාව. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට කමෙන්ට් කරන්න, ඒ වගේම ඔයාලගේ නොදන්න යාළුවන්ට ෂෙයා කරන්න. ඉතින් අපි ආයෙත් මෙන්න මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.